കുട്ടി എനിക്ക് കണ്ടോ Yes. Oh, yeah.
රයිට් ඉතිං අපි චැසියගේ වැඩ පටන් ගන්න යන්නේ කෑලි කරගෙන යනවා. මේක තියෙන දුනුමිටිය එහෙම මම මේ ඔයාලට පෙන්නන්නම් කියලා හිතියේ. මේ ඕනම කෙනෙක් ජීප් එකක් පාවිච්චි කරනවා නම් කැලේ යනවා නම් ඕෆ් රෝඩින් වලට යනවා නම් අනිවාර්යෙන් ඒ ගිහින් ආවට පස්සේ ඔයාලා හොඳට සර්විස් එක දාලා චැසිය එක හොඳට හොද ගන්න ඕනේ. මොකද නැත්තම් මෙන්න මේ වගේ දේවල් වෙනවා. මේ මේ තනිකර ඇතුලේ මේ තනිකර තියෙන්නේ මේ පස් එතකොට මේක නිකම්ම කැසියක කොරෝෂන් වෙනවා අපරාදේ. මේ තනිකර පස් තියෙන්නේ. ඉතින් මේ විදිහට ඉතින් ඇත්තර මේකයි ඒක ගොඩක් ඔයාලට හොඳ ඉන්ෆෝමේෂන් එකක් වෙයි කියලා හිතනවා. මම දන්නවා ගොඩක් ඕෆ් රෝඩින් යන කට්ටිය හොඳට හොදනවා. ඒ වුණාට මේ චැසිය එකේ මේ හිල් වලට හොඳට හයි ප්‍රෙෂර් එක අල්ලලා මේවට හොඳට හයි ප්‍රෙෂර් එක අල්ලලා මේ පේනවනේ හයි ප්‍රෙෂර් එක අල්ලලා හොඳට හොදගන්න. මොකද එතකොට ඔයාලගේ මේ චැසිය එකේ පැවැත්මට ඒක ගොඩක් වටි. ඒසටි ගාල්ද වේරම් පන්නන්නද පන්නන්න සද්දනේ. ඔව් ඒසර් සද්දිනවා. මේ ටික දාලා ලයිනර් ටික අලුතෙන් ගාල් දෙන අපේ වැඩක් නැහැ නේ. පොසර් ටික දාලා බලනවා. අම්මා ගන්ට හරියන්නේ නැහැ. බ්‍රේ සිලින්ඩර් නිකන් නේ කොහොම දාලද බබා? එහෙම කරන්නේ නැහැ. මොකද ඒක කැපිලා තිබ්බේ නැත්තම් ආව කරද්දි කැපිලමයි. ෆ්ලෙක්සිබල් හෝස් එකයි දිගනේ. හා හරි 20 කිලෝ දෙකක් දා. බ්‍රේක් ඔයිල් ලීටර් එක දා. ඕන නම් ක්ලච් එකයි. හා තොර පිටිපස්සේ මොකක්ද තනන්න දාන්ද? නැන්ද පුතා මේ ලයිනර් මොකද කරන්නේ? ඒ ටික දාන්න ඕනේ. කොහොමද? ඔව් ෂූ ගහලානේ තියෙන්නේ අංක. ඔව්.
ඒක බලමු අපි හොඳ අලුතෙන් ගහලා තියෙන්නේ නේ ඔව් බලලා අවුල් වගේ නම් දාමු නැත්නම් දැන්ට කොහොම තියාගමු ගණකම තියෙනවනේ ඔව් ඒ ටික එක තියාගමු ඔය ටික තමයි දැනට ලයිනර් ඕනේ ලයිනර් ගේන්නද ලයිනර් ඕනේ මේක මම දිරලා වගේ තිබ්බ ඔක්කොම අලුතෙන්ම ගහ. මේ ෆොටෝ එකක් ගහලා අපච්චිට පෙන්න. ඔය ටික ගහලා දෙන්න. චැසියකේ කරන්න තිබ්බ වැඩ ටික ගොඩක් ඉවරයි දැන් පේන්ට් එක ගන්න චැසියකේ තියෙන මජන් ටික ඔක්කොම අයින් කරගන්නවා අරගෙන බලමු ප්‍රයිමර් කෝටින් කරලා මොකද ඉස්සරහට වෙන්නේ
චැසි එකේ සෑහෙන දුරට වැඩ ඉවරයි. ඒ කියන්නේ ඔක්කොම පේන් කරගෙන දැන් අපිට ඩිෆරෙන්ෂියල් ටික තමයි හරියට ප්‍රයිම එක ගාලා සෑන් මේ හොඳට කපලා ඉවරලා හදාගන්න තියෙන්නේ. ඒකත් දැන් ලෑස්ටි කරලා තියෙනවා. ඒකත් හොඳට සුද්ධ කරලා ෆ්‍රෂ් කරලා පේන් කරන්න ඕනේ. චැසි එකේ වැඩ නම් සෑහෙන දුරට ඉවරයි. දැන් අපිට තියෙන්නේ ඩිෆරෙන්ෂියල් ඔක්කොම සුද්ධ කරලා ඊට පස්සේ මේ කෑලි ටිකත් අපි කෑල්ලෙන් කෑල්ල පේන් කරගන්න ඕනේ. කොම ටික තව ටිකක් හොඳට කොරෝෂන් ටික අයින් කරගෙන ප්‍රයිම එක ගාලා වැඩේ කරමු.